සිසේරියන් සැත්කම්වලට අවශ්‍ය හෙවිමාකේන් කියන ඖෂධය අද කළුතර ශික්ෂණ රෝහලේ නොමැතිකම. දැනට තියෙන්නේ වයල්ස් 17යිලු. ඒ වයල්ස් 17 තියාගන්නවලු ඉතාමත්ම අත්‍යවශ්‍යම අවස්ථාවකට. එහෙම කියලා සිසේරියන් සැත්කම් අත්හිටවල තියෙනවා කළුතර ශික්ෂණ රෝහලේ. හෙවිමාකේන් කියන ඒ ඖෂධය හිඟවන්නට හේතුව මුදල් නොමැතිකමද? එහෙම නැත්නම් රජයේ අකාර්යක්ෂමතාවයද? සෞඛ්‍ය අමතිවරයාගේම පිළිතුරු වලින් පැහැදිලිලා තිබෙනවා අද රටේ ළමයින් සහ කාන්තාවන් මව්වරුන් ලක්ෂ 10ක් ඉන්න මන්ද පෝෂණය. සේවත් රජය දළමාත්‍යංශය ඉතාම දැඩි ප්‍රමුඛතාවයකින් ඖෂධ සහ සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා මුදල් ලබා දෙනවා. කළමනාකරණ චක්‍රලේඛ මගින් එක්වරක් සියලු අමාත්‍යංශවල වියදම් 5%ක් අඩු කරා, නැවත 1%ක් අඩු කරා. සියලුම ප්‍රතිපාදන අපි ලබා දෙන්නේ සෞඛ්‍ය ඖෂධ උපකරණ පහසුකම් සඳහා. මේ සිසේරියන් සෙක්ෂන් කියන්නේ මොකද්ද? හදිසි අවස්ථාවක දරුවගේ යම්කිසි සංකූලතාවයක් ඇති වෙලා තියෙනවා නම් කරන ඔපරේෂන් එකක්. එහෙම තත්වෙකදී මේ ඖෂධ නැති වුණොත් මේ අම්මත් මැරෙනවා, මේ දරුවත් මැරෙනවා රෝහලේ. වෛද්‍යවරුත් අසරණ වෙනවා. සභාවට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරනද මුදල් අමාත්‍යතුමා කියනවා සල්ලි දෙනවා කියලා. හැබැයි ඔබතුමාලා දෙන සල්ලි වලින් ගේන්නේ බාල ඖෂධ. ඒ ඖෂධ නිසා මිනිස්සු මැරෙනවා, මේ මව්වරු මැරෙන්නේ. මේක තේරුම් ගන්න, මේක සංවේදී වෙන්න. ජීවිත නෙමෙයි නැති වෙන්නේ. ඇයි මේකට ආණ්ඩුව සංවේදී නොවෙන්නේ? ඒකට ඔබතුමන්ලා වගේම අපිත් සංවේදී. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේ නිර්වින්දන එන්නත ගර්භණී මව්වරුන් සඳහා දෙන සම්බන්ධයෙන් සහ තවත් ප්‍රශ්න එනවා නම් අපි ඒ ටික එතුමාට යොමු කළා හෙට දිනේදී පිළිතුරක් දෙන්න සූදානම් කරන්න. ඔබතුමා සංවේදී කියලා කිව්වට සෞඛ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට එවැනි සංවේදී ස්වභාවයක් පෙන්වුවේ නැහැ. සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම කඩාවැටලා තිබෙන තත්වයක් ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දෙකිනම එක සාමාන්‍ය තත්වයක්ය, හැමදාම තිබුණු තත්වයක්ය. මොකද මේ කියන්නේ? මොරේලියේ රෝහලේ රෝහලෙන් දීපු බෙහෙත් මත 10 දෙනෙක් ඇස් අන්ධභාවයට පත් වෙනවා. ඇස් අන්ධභාවයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා ඒකට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකක් අන්ධුණාට පස්සේ ගෙවන්න තියෙන වන්දිය මොකක්ද? මුදල්ද? ආණ්ඩුව මේ පිළිබඳ කිසිම සංවේදීතාවයක් නැහැ. දැන් මේ සිසේරියන් කරන්නට බැරි කළුතර විතරක් නෙවෙයි සභානායකතුමා. සිසේරියන් වලට බෙහෙත නැති වුණාම නැති වෙන්නේ මුළු දිවයින පුරා. දරු ප්‍රසූතියකින් විශාල ප්‍රතිශතයක් අද කරන්නේ සිසේරියන්. මමත් මේ தത്വේ එනකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම භාණ්ඩාගාරයෙන් කතා කරලා බැලුවාම භාණ්ඩාගාරය කියන්නේ ඉල්ලපු සියලු මුදල් දෙනවා. මුදල් වල ප්‍රශ්නයක් නැහැ. මේ බලා ගන්න මේක මහ විශාල විනාශයක් ඉස්සරහට වෙන්නේ. මම කියන්නේ මේ ආර්ථිකය විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ආර්ථිකය හදන්න හරි ආර්ථිකය කාලා බීලා ඉන්න හරි මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒතකොට මේවා කඩාගෙන වැටෙන්න පටන් ගත්තොත් එන්න එන්න මේවා කරොත් මේක එකපාර්ත දවසෙන් දෙකෙන් ඒකට ශනික විසඳුම් දීලා මේක විසඳ ගන්න බෑ. මේ බිඳ වැටීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යවරයා දැන හෝ නොදැන මේ සිද්ධ වෙන්න ඉඩ හැරලා ඉන්නේ අර පෞද්ගලික රෝහල් පද්ධතියට වැඩෙන්න ඉඩ දීලා වෙන්නත් පුළුවන්. මේ පොදු සෞඛ්‍ය සේවය පද්ධතිය මොන ආර්ථික අර්බුදයේ තිබුණත් ඒක හරි නියමානුකූලව ආරක්ෂා කරගන්න අපිට බැඳීමක් තියෙනවා. මට පේන්නේ නැහැ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බැඳීම නියමානුකූලව ඒ වෙනුවෙන් පෙනීනවා කියලා. අද රටේ ආර්ථිකය වැටිලා තුන්හෙල කන බැරි වෙලා ඉන්න ජනතාවට අසනීපයක් වුණාම ඒක නොමිලේ දෙන්න පුළුවන් වැඩපිළිවෙල ආණ්ඩුවට තියෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව එක බිස්නස් එකක් කරනවා. දෙන සල්ලි වෙන දෙයකට යොදවනවා නම් දෙන සල්ලි කියන්නේ බාල බේත් නම් සමස්ත ආණ්ඩුව වග කියන්න ඕනේ. ඇමතිට තියෙන්නේ මිනි ප්‍රශාලාව පෙන්වන්න නම් සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක් වැඩක් තියනද කරුණාවෙච්ච කතා නායකතුමා. මම කිව්ව කාරණාව එතුමා තේරුම් අරගෙන තියෙන එතුමාට අවශ්‍ය විදිහට මම කිව්වේ සාපේක්ෂව ඉහළ ප්‍රමුඛතාවයකින් අපි වියදම් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යංශ ඉල්ලීම. දිගින් දිගටම මේවා ගැන අපි කතා කරනවා පාර්ලිමේන්තුවේ. හැබැයි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අහනවා මේ ආණ්ඩුව බුදියගෙනද ඉන්නේ? නුවරඑළිය රෝහලේ 10 දෙනෙකුගේ ඇස් අන්ධ වීම කියන එක සුළුපටු කාරණයක් නෙවෙයි. ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා තමුන්ලා පාර්ලිමේන්තුව තුල ඉඳගෙන මොනවද කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම අහනවා මම මේ ඉන්කුවරි එක පිළිබඳව. අදටත් මට කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න කියන මම තමයි NMR එකේ දූෂණ සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලා දැම්මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. අද අපි පටන් ගත්ත කේලිය රඹුක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයට අත්සන් කිරීමේ වැඩපිළිවෙල. මම ආරාධනා කරනවා ගරු මන්ත්‍රීතුමාට ඔබට කොන්දක් තියෙනවා නම් ඒකට අත්සන් තබන්න. කොන්ද තියෙන නිසා තමයි 2015 ඉඳන් 2022 වෙනකම් පැමිණිලා දැම්මේ මම. අපිට කිසිම උදව්වක් විපක්ෂයෙන් අත වෙනකම් ලැබුණේ නැහැ. මන් දන්නේ මේ පැමිණිල්ලක් දැම්මම මේ විපක්ෂයේ උදව්ද අවශ්‍ය? ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියලා ඒක විභාග කරන්න කියලා. එතුමාගේ කාරණාවට ආණ්ඩුව මැදිහත් වෙලා පරීක්ෂණයක් කරන්නේ නැත්තම් පොඩ කියන දෙන්නකෝ. මෙතන විපක්ෂය පොඩි කාලකණ්ණි සතුටක් ලබනවා මේ සෞඛ්‍යන්ත කියලා ළමයි අම්මලා මැරනවායි කිය කිය. අමතුමාමෙන් පස්සේ කතා කරා. විපක්ෂ නායකතුමා අමාත්‍යංශය තුල සියලුම ඖෂධ ගෙන්වීමේ කාර්යභාරය අමාත්‍යතුමා යටතේ සහ ලේකම්තුමා යටතේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ. දැන් ලේකම්තුමත් එක්ක කතා කරලා මම ඔබතුමාට පිළිතුරක් ලබලා දෙන්නම්. හෙවිමාකේන් කියන ඖෂධය ගැන කළුතර අධ්‍යක්ෂකතුමිය ඉන්ටර්නල් මෙමෝ එකක් අරපු එකක් සම්බන්ධවයි මේ සාකච්ඡාව වෙලා තියෙන්නේ. අය එය කළ යුත්තේ MSD එකට. එතුමිය ඉල්ලන්නට ඕනේ ප්‍රධාන ස්ටෝස් වල හෙවිමාකේන් වැක්සින් එක 2022 ලංකාවේ
ලංකාවට ගෙනල්ලා තියෙන. ප්‍රයිස් සයිට් එක සම්බන්ධව මේ වෙනකොටත් සාකච්ඡා කරමින් යනවා තාම. මේ අනුම් කිරීමේ කිසිම ප්‍රමාදයක් වෙලා නැහැ. දැන් චෙක් කරලා බලන්න. අවත් 50ක්, වැක්සින් 50ක් මේ වෙනකොටත් කළුතරට ඇරලා තියෙනවා. ලංකාවේ කිසිම තැනක මේ වෙනකොට විමාකේ නැහැයි කියලා. කිසිම රාජිත් සේනාරත්න මැතිතුමා කියනාලා දරු ප්‍රසීතියකදී ඒක නැති වුණොත් ඒත් ඒකත් අපි දන්නවා. ඒ නිසාම තමයි අපේ ප්‍රයිස් හයික් එකත් පැත්තක තියලා පෞද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා ඒ ලබා දීලා 30,000ක් මේ වෙනකොට අපිට ලබලා දීලා තියෙනවා. ඒක අමතරව 50ක් කරලා තියෙනවා මේ වෙනකොටත් කළුතරට. ඒ අතරතුරේ 30,000ක් මේ වෙනකොට ස්ටොක් එකේ අද මේ වෙනකොට අරගෙන තියෙනවා. මේ සම්බන්ධව සවිස්තරව ඔබතුමා කියව දවසක් නෙමෙයි දවස් 3ක් කරන් විශ්වාස බංගෙ ඒකට සූදානම්. ඉතාමත්ම පැහැදිලිව චෝදනාවලට උත්තර දෙන්න සූදානම්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.